මහා පිපුරුම් වාදය. ඒක විශ්වයේ උත්පත්තිය ගැන කියවෙන මහා දිග කතාවක්. තෙරක් නොපෙනෙන විශ්වයේ මන්දාකිණි කෝටි ගණනක් තියෙනවා. ඉන් එකක් තමයි අප ජීවත් වන ක්ෂීරපතය නැත්නම් කිරිසයුර. බොහෝ අලුත් දේවල් බිහිවන්නේ ගැටුමක ප්‍රතිඵලයක් විදිහට. ආචාර්ය සරත් ගුණපාල මව්බිමේ උත්පත්තිය ලද යුග පුරුෂයෙක්. කොළඹින් ඈත හද්දා පිටිසර ගමකයි ඔහු උපන්නේ. ගහකොළ සතා සීපාවන් එක්ක බැඳිච්ච පරිසරය ඔහුගේ ජීවිතයට සෞම්‍ය ගුණය එකතු කළා. ඒ විතරක් නෙමේ විමසිල්ලත්. ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ගවලින් ගහන සීතාවක රාජධානිය පුංචි ගුණපාලගේ ජන්ම භූමිය. ගමේ අනෙක් ළමයින්ට වගේම පුංචි ගුණපාලටත් තිබුණේ සෙල්ලක්කාර ජීවිතයක්. ගම හරීම නිෂ්කලංකයි. ඇස්සුවපත් කරන විවිධාකාර වර්ණයන් ඕනෑ තරම්. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තාලෙකට. හුලං හමන්නේ, කුරුල්ලෙක් කෑ ගහන්නේ, වැස්ස වහින්නේ අපූරු රිද්මෙකට. ඒක වෙලාවකට දඩබ්බරයි, මුරණ්ඩුයි, බාග වෙලාවට අහිංසකයි, කීකරුයි. මේ සොබා දහමේ අතොරක් නැති රහස් ලුහු බඳින්න පුංචි සරත් දැක්වුවේ පුදුම උනන්දුවක්. සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක ගණනාවක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයිති. ඉනුත් පෙළග්‍රහලෝක වටා පරිභ්‍රමණය වන උපග්‍රහයෝ නැත්නම් චන්ද්‍රයන්ද දකින්න පුළුවන්. ඒක හරිම අපූරු බැඳීමක්. බලන්න මේ ගස් උස ගිහින් තියෙන හැටි. පුංචි සරත් වගේමයි. ඔය ගස්වැල්වල කරටි හිච්චි කාලේ පුංචි සරත් එක්ක ඕන හැටිය දඟ වැඩ කරලා ඇති. ඉඳහිට යාන වාහන මොරදීගෙන යන මහපාරේ ඉඳලා හූවත් දෙකක් දුරින් තමයි සරත්ගේ ගෙදර තිබුණේ. සංවර්ධනය කියන එක ගමට ආවේ නමට විතරක් නෙමෙයි. ගම කොහොමටත් ස්වයංපෝෂිතවයි තිබුණේ. සරත්ගේ අම්මා ප්‍රඥාවතී නෝනා යටියන් තොටට ආවේ ගම්පහ උඩුගම්පල කෙළවරේ ඉඳලා. ඒ ගුරුපත්වීමක් ලැබුණට පස්සේ. ඒ වෙනකොටත් සරත්ගේ තාත්තා ගුණපාල මහත්තයා, මේ වැයික්කේ තැපැල් මහත්තයා, සරත් මේ දෙන්නගේ වැඩිමහල් කොල්ලා. ඔහු උපන්නේ 1955 මැදින් මහේ 28 වෙනිදා. නංගිලා දෙන්නකුයි මල්ලි කෙනෙකුයි සරත්ට හිටියා. මගේ අම්මා මාව ගොඩක් උනන්දු කෙරුවා මේ අධ්‍යාපනය අතට යවන්න. මට පොඩි කාලේ ඉඳලම අම්මා මේ ගණිතය, විද්‍යාව වගේ දේවල් ඉගැන්නුවා. ඊට අමතරව මට හොඳට මතකයි මම පොඩි කාලේ අම්මා මේ සෙල්ලම් බඩු ගෙන හැල්ල දෙනවා. මං සෙල්ලම් බඩු වැඩි වෙලා පාවිච්චි කරන්නේ මිනිත්තු 5කින් විතර කඩනවා. ඒ කඩන එක මගේ අම්මට ඒක ඉතාම සතුටට කාරණයක්. මගේ අම්මා කියන්නේ ඒව කඩන්නේ මොලේ දියුණු කරගන්න කියලා. එහෙනම් මට පොඩි කාලේ මතකයි මං මේ අර අලාම් ක්ලොක් එක කියලා කියන්නේ ඒ කාලේ තිබුණ මේ ඩිජිටල් නෙමේ මේ ඇනලොග් අලාම් ක්ලොක් එකක් ගෙදර තිබුණා. ඒක කැඩුවා, කඩලා හයි කරන්න බැරුව හදාගන්න බැරි වුණා. මං ගොඩක් කුඩා අවදි අවුරුදු 10කටත් අඩුයි, අවුරුදු 7-8 කාලේ වගේ.
හැම ග්‍රහ ලෝකයකටම තමන්ටම කියලා කක්ෂයක් තියෙනවා. ඒක ඉලිප්සාකාර ගමන් මාර්ගයක්. නමුත් විශාල පිපිරුම් වලින් කැඩී ගිය ග්‍රාහක කොටස් වලට නිසි කක්ෂයක් නැහැ. ඒවා අයාලේ යනවා. ඉස්කෝලේ ඇරිලා කුරුල්ල මිටෙන් ඇරියා වගේ සරත් එක හැල්මේ දුවගෙන එන්නේ ගඟ අද්දර ඕවිතට. ආරී ගති නෑරේ කිව්ව කතාවට විතරක් නෙවෙයි, අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියවන්නටත් පුංචි සරත් තක්කෙටම ගැලපුණා. කෑමක් බීමක් ගැන හෙවිල්ලක් තිබුණෙම නැහැ. ඒ තරමටම ගමේ ගැටව් එක්ක ගෙවෙන දිනචරියාව අපූරුයි. එකක් ඉවර වෙනකොට තව එකක්. සරත්ගේ තාත්තා යහළුවෝ කීප දෙනෙක් එක්ක තමයි මේ ඉඩම ගත්තේ. ඉඩම සමෝසමේ බෙදාගත්ත විතරක් නෙමෙයි, වගාවක් පළදාවක් කරගෙන හෙවිල්ලෙන් බැලිල්ලෙන් ජීවත් වුණා. සැහැල්ලුවට කරුණාවන්තව බක් මහට කොවුලා හඬලද්දී කාක්කෝටු මිටි ඉබේටම ගෙටේනවා. ලොකු පොඩි කිසිම බේදයක් නැහැ. හැමෝම ගජරාමිට වැඩ. නටන තෙල් හැලියේ බැඳෙන කොකිසක රටාව දිහා පුංචි සරතුත් ඇහැ ගහගෙනමයි ඉන්නේ. මේක ගංගොඩේදී නම් ගුටි කන වැඩක්. ඒත් හොරාට කන කොකිසක රහ දන්නේ රහ බලාපු කෙනෙක්ම තමයි. පොඩි කාලේ ඉඳලා ගොඩක් දක්ෂයි. ඒ වගේම හරියට ඉතින් මේ බොහොම ඉන්ටෙලිජන්ට්. කියන්නේ එක දවසක් අපේ මහත්තයාගේ යාළුවෙක් ඉංජිනේරු මහත්තයෙක් ඇවිල්ලා ගිනිකූරුත් තියලා හතර ඇස් කොටු හතරක්ද ගොහෙද ඒක ඩයග්‍රම් එකක් හැදුවා. හදලා පුතාට කිව්වා ඔකෙන් කූරු දෙකක් ගන්න කිව්වා. එතකොට ඒක ස්කෙයාර් එකක් ඉතුරු වෙන්න කියලා කියන්නේ ඉස්සෙල්ලත් අරගත්තා. ඉතින් මේ මහත්තයාට හරි පුදුමයි. මේ එයාගේ පුතාට ඒක ගන්න දවස් දෙකක් තුනක් ගියාලු. ඉතින් ඒ වගේ පුංචි කාලේ ඉඳලා ගොඩක් දක්ෂතා බෙන්නවා. ඉස්කෝලේ ගියම කතික තරග වලට එහෙම හොඳට ඉතුරු මේ එකතු වෙනවා, සින්දු කියනවා. ඉතින් බොහොම දක්ෂතා ගොඩක් කාලේ ඉඳලම පෙන්නවා. අදට සරත් අවුරුද්දකට වරක් දෙවරක් යටියන්තොට ගමට එනවා. ඒ ආවට පස්සේ යට ගිය කයි කතන්දර මතක් කරලා පුදුම සතුටක් ලබන්නේ. මේ මධ්‍යම මෙන්ම විශාල ප්‍රමාණයේ ග්‍රහලෝක හා ඊට සමීප උපග්‍රහයෝ පෘථිවියේ ආරක්ෂාවට ඒව හරිම වැදගත්. පිටස්තරින් ඇදී එන ග්‍රාහක කැබිලි වලින් ආරක්ෂාව සලසා දෙන්නේ තමන්ගේ එකම පුතාට රැකවල් කරන මව්පියන් වගේ. සරත්ගේ තාත්තා පෙළක් දවස්වල උදේට පුංචි සරත්වයි අම්මවයි බයිසිකලේ තියාගෙන ඉස්කෝල එක්ක යනවා. මේ පුංචි චාරිකාවේ කියාගන්න බැරි අමුතු රසයක් තිබුණා. සරත්ගේ ළමා කාලෙන් දෙකෙන් පංගුවක්ම ගෙවුනේ ගමේ ඉස්කෝලේ. එකියේ යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයේ. ඉස්කෝලේ ඇරුණට පස්සේ අහල පහල රබර් වතුවලට ගාටන්නේ ඔටුපාලු ගලවන්න. ඔටුපාලු නැතුව මොන සෙල්ලම් බහන් දෙවත් හදන එක නම් ලේසි නෑ. වැස්ස නැති දවසට ඇස්පිල්ලන් නොගහ බලාගෙන ඉන්නේ ඩයිමන්ඩ් රෝලට යන්න.
හැන්දෑවෙනකොට එතන හරිම කාර්ය බහුලයි. ඇසිඩ් වතුර නාගෙන ගිහින් ඩයිමන්ඩ් රෝල කරකවන්න පුදුම පොරයක් තියෙන්නේ. රෝලේ තලන්න ඉස්සෙල්ලා අතින් තලලා රටා මවන එකත් කොළු කුරුට්ටන්ට ආස්වාදයක්. කිහිප වාරයක්ම විඩෙන් විඩේ බර වැඩි කර කර පළවෙනි රෝලේ තලා ගන්නවා. පතම හොඳයි කියලා තේරුණාට පස්සේ දෙවෙනි මෝලට මාරු කරනවා. ඒක කරකවන එක නම් ලේසි පාසු නැහැ. අමාරුවෙන් කරකැව්වත් අන්තිමේදී මැවෙන රටාවටයි රටා මවන දැටි රෝදවලටයි පුංචි සරත් හෙලන්නේ කෑදර බැල්මක්. තාරකාවක උත්පත්ති කතාව වර්ෂ කෝටි ගණනක් එපිටට දිවයනවා. ඒ ආකාරයට උපදින තරුවක් මැරෙන්නේ පිපුරුමකින්. මියගිය තරුවල අලු දූවිලි වලින් ආයෙත් අලුත් තාරකා පන්තියක් බිහිවෙනවා. නෙබියුලා නමින් හඳුන්වන්නේ තරුවල ජන්ම ප්‍රදේශයයි. ගමේ ඇලදොල ඕන් තරම් ඊයේ ඉහදිය නාපු වලින් නෙමෙයි අද ඉහදිය නාන්නේ. ඉහේ කැක්කුමට කොත්තේ මාරු කරනවා වගේ තමයි කොළු රෑන පිනුම් වලවල් මාරු කරන්නෙත්. මගේ තාත්තා මේ තැපැල් කාර්යාලයේ යටියන්දර තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථාන ප්‍රතිවරයෙක් වශයෙන් කටයුතු කරන කාලේ මං හරියට ආසයි තැපැල් කන්තෝරුවට ගිහිල්ලා තාත්තත් එක්ක ඉඳ මේ කන්තෝරුවේ වැඩ කරනවා බලන්න. ඒ වගේම ඒ කාලේ හැටියට කන්තෝරුවේ තිබුණා ටිකක් තාක්ෂණය, ඒ කියන්නේ ටෙලිෆෝන වගේ ඒවා. ඒ කාලේ ලංකාවේ මේ වගේ ගම්බද ප්‍රදේශවල ටෙලිෆෝන වගේ ඒවා තිබුණේ නැහැ. මං හරිය ආසයි මේ ටෙලිෆෝන් වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ ගියාට පස්සේ දුර ඈත තැපැල් මහත්තෙක් එක්ක වචනයක් දෙකක් ටෙලිෆෝන් එකෙන් දොඩන්නත් එයාට ලකයක් තිබුණා. නිතර දෙවේලේ මේ වගේ අඩු නොකියන්න වැඩ තියෙන මේ වගේ තැනක වැඩ කරන එක මොනතරම් අමාරුද කියලා දන්නේ කන්තෝරුවේ කට්ටිය විතරයි. හැමදාම පුස් බයිසිකලෙන් ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. ඒ වගේ දවස්වලට තුන් දෙනාම කකුල් දෙකට පින්දෙනවා. කයියක් ගහගෙන මයිලක් දෙකක් පයින් ගියත් ගානක් නැති තරම්. අහල පහල ළමා ලපටි නම් කුකුලත් අතින් අරගෙන ඉස්කෝලෙට ඇවිල්ලා. දොඩම් ගෙඩියක් තියෙනවා. ඕකේ සමාන කෑලි අටකට කපනවා. උණපාලට එනවා කෑලි අටෙන් කෑලි හයක්. තවත් දොඩම් කෑලි දෙකක් තියෙනවා. කොච්චරක් හම්බුණාද කියලා ලියන්න බලන්න එකතු කරලා. අනික ඒ බලාගන්න අටෙන් කෑලි හයක් හම්බ වෙනවා. හය කෑලි දෙකක් හම්බ වෙනවා. එතකොට උණපාලට කොච්චරක් හම්බුණාද කියලා අපි බලමු. අටෙන් කීයද? අටයි. ඒ කියන්නේ සම්පූර්ණ ගෙඩියම ගුණපාලට හම්බුනා නේද? අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නොවිතත් විශ්වයේ වෙනත් කොතැනක හෝ දියුණු ජීවීන් සිටිය හැකි. ඒත් එය සොයා ගැනීමට උගාත් මහන්සි වෙන්න ඕනෑ. දවල් තිස්සේ මොන සෙල්ලම කළත් රෑ රාත්‍රිය වෙනකන් ඉස්කෝලේ වැඩ අකුරක් නෑර හරිබරි ගස්සන එක සරත්ගේ රාජකාරිය. ඒ වෑයේ මේ ප්‍රතිඵල ආවේ මේ පහන එළියට වැඩිය ආලෝකයක් අරගෙන. ඔය දරුව අද මෙතෙන්ට කැඳෙව්වේ ඕගොල්ලන්ට සුභාරංචියක් කියන්න. පහුගිය ශිෂ්‍යත් විභාගයට අපේ පාසලෙන් පෙනී හිටපු කණ්ඩායමෙන් අපේ පාසලට ගෞරවයක් අරන් දීලා ඉහලින්ම සමත් වෙලා තියෙනවා ඕගොල්ලෝ අතර ඉන්න එක. එයා තමයි සරත් ගුණපාල. එන්න පුතේ ඉස්සරහට අප්පුඩියක් ගන්න.
හොඳ ගෞරවයක් තරම් දීපු ශිෂ්‍යයා. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ඉදිරියේදී තරම් දෙන්න ක්‍රියා කරන්න ඕනේ. සරත් වගේ වෙන්න යහළුවෝ හිත දැඩි කරගනිද්දී සරත්ගේ ජීවිතේ අලුත් ලෝකයකට විවර වුණා. සරයි පුතේ. ඒ තුල තිබුණු චමත්කාරය සරත් කුමන ආකාරයකට බලපායිද? සිරිවර්ධන විද්‍යාලය ඉඳලා නාලන්දයට පැමිණියේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. මං එයාවේ 1966 වර්ෂයේ. පළමු වතාවට පුංචි සරත් කොළඹ ඉස්කෝලෙකට ගියා. මේ නුහුරු නුපුරුදු ඒ අපූරු අගනුවර සවාරිය මුලදි නම් සරත්ට හිස රදයක්. ඒත් කල්යද්දි මේ ඉසව්වටත් ඔරොත්තු දෙන මානසික තත්ත්වයක් සරත් ඇති කරගත්තා. මට මතකයි 6 ඉඳලා 8 පන්ති අවසානයේ දක්වා මගේ පන්ති ගොඩක් තිබුණේ අර පැත්තේ තක්ෂිලා විද්‍යාලයේ පැත්තේ තිබුණේ. මම ඒක අර නතර වෙලා හිටියේ නිවාසාගාරේ. නිවාසාගාරයේ තිබුණේ මේ බිල්ඩිමේ උඩ තට්ටුව. හොස්ටල් ජීවිතේට සරත් හුරු වුණා. වැඩි වැඩ නැති මේ හාදයා සාමාන්‍ය විදිහට කාලය ගත කළා. විවිධාකාර යාළු මිත්‍රයොත් ඔහුට මුණ ගැහුණා. කොළඹට ඉස්කෝලේ ගියාට පස්සේ මං නිවාසගාරයේ ඉන්නකොට මට පළවෙනි මාස කීපේ බොහොම අමාරු වුණා ගම පැරලා ඉන්න. හැමතිස්සෙම ගෙදර එන්න තමයි හිත තිබුණේ සුමානේ අන්තිමට. කාලයක් ගියාට පස්සේ ඒක මට හරි ගියා. කොළඹ මේ නිවාසාගාරයේ ඉන්න යාළුවෝ හම්බෙලා කර උර ටිකක් උස් මහත් වෙද්දී යාළුවොත් එක්ක සරත් පොඩි පහේ දඩම්බර වැඩ ටිකකුත් කළා. ගම දෙවනත් කරපු මේ සෙල්ලක්කාරයා එහෙම නොකළා නම්නේ පුදුමේ. මේ වගේ නාහිට අහන්නේ නැති වැඩ කොච්චර කළත් පාසලෙන් ලැබිච්ච හික්මීම සුළුපටු නැහැ. කොළඹ කන්තෝරේ පොඩි වැඩකට ආපු ගමන් ආවේ. පුතා පොඩක් බලන්න පුළුවන් කියලා බලන්න. සරත් දරුවා නම් බොහොම හොඳට ඉගෙන ගන්නවා කියලා ගුරුවරු කියනවා. එහෙමයි එහෙමයි. පන්තියේ වැඩ ටික යස අගේට කරනවා. විශේෂ බාහිර වැඩවලටත් හරි දක්ෂයා කියලා ගුරුවරු කියනවා. නේවාසිකාගාරයේදී නම් පොඩ්ඩක් දඟ කරනවා. ගමේදීත් ඉතින් පොඩි පොඩි දඟ වැඩ නම් කරා තමයි. ඒ වුණාට හොඳ අනාගතයක් තියේ කවදා හරි. පුතා කොහොමද ඉතින් ගමට වැඩිමේ හොඳද? දවසින් දවස පාසල් වැඩට මුල් තැන දෙන්න සරත් පුරුදු වුණා. ඒ පාසල් වැඩ සංකීර්ණ වෙන බව දැනුණාට පස්සේ කාර්යයේ තියෙන අයගේ කෝෂ කිහිපයක් සම්බන්ධ කරපු බැටරියක් තියෙනවා. ඒතර කෝෂ 6ක් එකට ගැට ගහලා තියෙනවා. මම පාසලේදී නැටුම්, චිත්‍ර සහ සංගීතය තුනම අධ්‍යයනය කරා. මම භාණ්ඩ වලින් නම් ඉගෙන ගත්තේ මේ ප්ලේ කරන්න තබ්ලා විතරයි. ඒ කාලේ මේ ටීවී රේඩියෝ වගේ වැඩිය තිබුණේ ටීවී තිබුණෙම නැහැ. රේඩියෝ එක තිබුණා. රේඩියෝ එක ගුවන්විදුලි සංස්ථාවේ අංශ දෙකක්. අපි ගොඩක් වෙලාවට ඒවෙන් සින්දු අහලා කටපාඩම් කරලා සින්දු කියනවා යාළුවෝ සමග.
දිය වැදිලා තරගෙට හඬ නැගුවා සැලලිහිනි කොවුල් හඬ රැව් දෙන්නා මහා උයනක සිරිතිරේ මුවරැල අතරේ වග වලසුන්නේ රඟ මඩල කිනේ හැම ග්‍රහ ලෝකයකටම රෑ දහවල් වෙනස දැනෙනවා නමුත් පෘථිවිය වගේම නැහැ ඇතැම් විට ග්‍රහ ලෝකයේ පිහිටීම අනුව දින ගණනාවක් දිගු දහවලත් රාත්‍රියත් මුණ ගැහෙනවා ඇත්තනම් මම ඒ ලෙවල් පන්තිවලට තෝරගත්තෙත් අර ගණිතයේ විෂයන්මයි විවාහ රීකන්තේ ශුද්ධ ගණිතේ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව මට 9 වෙනි පන්තියේදී ලැබුණ පදනම නිසා භෞතික විද්‍යාව මම ඒ කාලේ තීරණය කරා මම භෞතික විද්‍යාවම ඉදිරියටම ඉගෙන ගන්න කියලා. ඉතින් මේ විෂයන් හතර තමයි මම ඇඩ්වාන්ස් ලෙවල් වලට ස්ටඩි කරේ. සරත් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා උසස් පෙළ පන්තියට ඇතුළත් වුණා. දවසින් දවසම අධ්‍යාපන කටයුතු ගැන වැඩි අවධානයක් යොමු කරන්න ගැටවර සරත් පෙළඹුවා. මට ඇත්තටම හොඳ ආශිර්වාදයක් ලැබුණා මේ නාලන්ද විද්‍යාලයේ ගුරුවරුන්ගෙනුත් මගේ ඉගෙනීමට ඒ වගේම මගේ අම්මගෙනුත් තාත්තගෙනුත් දෙමව්පියන්ගෙනුත් ආශිර්වාද ලැබුණා මං හිතපු විදිහටම ප්‍රතිඵල ලැබුණා අධ්‍යාපන පෙළ උසස් පෙළ විභාගයෙනුත් එයින් සමත් වී 1975 වසරේ මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා භෞතික විද්‍යාව පිළිබඳ හදාරන්න. මම විශේෂයෙන්ම කැමති කියන්න ඒ කාලේ මට ගොඩක් ඉගෙනීමට පදනමක් ලැබුණ ගුරුවරු කීප දෙනෙක් මේ ජයසූරිය මහතා එයා තමයි මගේ භෞතික විද්‍යාව ගුරුතුමා. එයාගේ පදනම එතකොට සර්වෝදය නිර්මාතෘ ඒටි ආර්යරත්න මහතා තමයි මගේ 9 වෙනි සහ 10 වෙනි පන්තිවල පන්තිභාර ගුරුතුමා සහ සිංහල භාෂාව උගන්වපු ගුරුතුමා ඒ ඊට අමතරව විතාන ගුරුතුමා මට ගණිතය ඉගැන්වුවා මේ ගුරුතුමන් තුන්දෙනා මට හොඳට මතකයි මගේ මූලික පදනම විද්‍යා විෂයන්ගෙන් මේ කට්ටිය තමයි මූලික පදන විද්‍යා විෂයන් සහ අනිකුත් විෂයන්ගේ මූලික පදනම හොඳටම දුන්නේ හිතුවටත් වැඩිය ලකුණු අරගෙන සරත් ගුණපාල කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. මේ වකවානුව සරත්ගේ ඥානය වගේම ප්‍රායෝගික අභ්‍යාසවලත් දීප්තිමත් යුගයක්. විවිධාකාර පර්යේෂණ සහ තෙරක් නොපෙනෙන විද්‍යා සාගරයේ සරත් කිමිදුනා. විශ්වාස කරන්න පුළුවන් පරිස්සම් කරලා අරන් තියන්න. මේ පත්තරේ මේ ලොකු පුතා හරි කැමතිනේ ඕවට. මේක පරිස්සම් කරලා අරන් තියලා එයාට අහම දෙන්න ඕනේ. මතකද එහෙනම් මහා ආන්දෝලනයක් ඇති කරපු සඳ මත පාතැබුම ගැන විවිධ මති මතාන්තර ඇති වුණා. ඒ දවස්වල පත්තර අලෙවියත් හරි ඉහළයි. ඒත් බාරොම් බාසුන් නැහැට ඒ ගැන වගේ වගක් නැහැ. මට හොඳට මතකයි මම පළවෙනි අවුරුද්දේ විශ්වවිද්‍යාලයේ ඉඳලා ගෙදර ගිය වෙලාවේ අපේ ගෙදර වැඩ කර කර හිටියා වයසක ලීව වැඩ කරන බාසුන් නැහැ කියන්නේ බාරම් බාසුන් නැහැ කියලා මේ බාරම් බාසුන් නැහැ මම ඉත කතා කර කර විශ්වවිද්‍යාලය ගැන එහෙම හිටියා ඉඳලා මගෙන් ඇහුවා මහත්තයා මොනවද කරන්නේ විද්‍යාව හදාරන්නේ කියලා ඊට පස්සේ මගෙන් ඇහුවා මහත්තයා මේ හඳට යන එක ගැන මිනිස්සු මොකද කියන්නේ කියලා මම එතකොට බාසුන් නැහැට කිව්වා ඒක බොහොම හොඳ දෙයක් හන්දට ගිය ඒවා විස්තර කියන්න ගත්තා
මේ බාසුන් හැම මගෙන් ඇහුවා හොඳ ප්‍රශ්නයක්. ඒ තමයි මහත්ය විද්‍යාව කරන්නේ. විද්‍යාව කියනවා විද්‍යාව කියන්නේ ඇහෙන් දැකපු දේ තමයි පිළිගන්නේ. මම කිව්වා ඔව් කියලා. එහෙනම් මහත්ය දැක්කද මේ හඳට ඇත්තට මිනිසු ගඩ බහිනවා කියලා? මම කිව්වා නෑ කියලා. ඒ බාසුන් නෑ කියනවා මට. එහෙනම් මහත්ය කොහොමද පිළිගන්නේ? මං කියන්නේ ওই මිනිස්සු දැසේ නෑයි කියලා. ඒගොල්ලන් මට හිතට හරි වේගයක් ආවා. මං බාසුන් නැහැක කතා කරා ෆැක් විතර. හැබැයි මට බාසුන් නැහැට තේරුම් කරලා දෙන්න ඒ බැරි වුණා මේ හන්දට ඇත්තට මිනිසු ගඩ බැස්සා කියලා. බාසුන් නැහැක පිළිගත්තේම නැහැ. හඳින් පටන් ගත්ත විශ්ව ගවේෂණය අද වෙන විට වෙනත් ග්‍රහලෝක මත ජනපද ඇති කිරීමේ ව්‍යායාමයන් දක්වා දියුණු වී තිබෙනවා. ඉස්සර ඉස්කෝලේ නාලන්දි ඉන්න කාලේ වගේදී මගේ ගොඩක් සම්බන්ධකම් තිබුණා පරණ මගේ 4 සහ 5 පන්තිවල හිටපු යාළුවන් සමග. ඒක ටික ටික අඩු වී ගියා විශ්වවිද්‍යාලයට යනකොට. දැන් ඒක සෑහෙන අඩුයි. 1975 අතර තමයි අපි දෙන්නම එකට කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිය හදාරන්න පැමිණුණේ. ඊට අමතරව සුවිශේෂ කාරණයක් තියෙනවා. සාමාන්‍යයි භෞතික විද්‍යාව පරීක්ෂණ කටයුතු නැත්නම් ප්‍රායෝගික කටයුතු කරනකොට ශිෂ්‍යයන් දෙදෙනෙක් එකතු වෙලා තමයි ප්‍රායෝගික කටයුතු කරන්නේ. එතකොට ඇත්තටම මට වාසනාව ලැබුණා ඔහුත් මාත් පරීක්ෂණ අපේ ප්‍රායෝගික කටයුතු කරනකොට අපි එකට කරේ. يعني යුගලයේ අපි තමයි දෙන්නම එකට ප්‍රැක්ටිකල් පාර්ට්නර්ස්ලා කියලා අපි හඳුන්වන විදිහට යුගලයේ වැඩ කරේ. ඒ වගේම එතුමා දැක්කෝ ශිෂ්‍යයන් අතර තිබිච්ච සහයෝගය එතුමා ඉතාමත් නිහතමානී ආකාරයට ඒ වගේම අනිත් අයට උදව් කරන අනිත් අයට තමන්ගේ දැනුම බෙදා දෙන්න කටයුතු කරා. ඊට පස්සේ ඇමරිකාව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා PhD උපාධිය ලබාගෙන එතුමා දැන් NASA ඇතුලේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කරනවා. කුතුහලයේ උපදවන මේ විශ්වය පිළිබඳ පරිශීලන කරන්න බොහෝ අය උනන්දුයි. සුවිශාල දුර දක්න අධි තාක්ෂණික මෙවලම් චන්ද්‍රිකා තාක්ෂණය නව සොයා ගැනීම වලට හේතුවක්. දියුණු රටවල් මේ සඳහා වැය කරන්නේ සුවිශාල ධනස්කන්ධයක්. මේ ආචාර්ය සරත් ගුණපාල NASA ආයතනයේ සිය පරිශනවල නිරත වන විද්‍යාගාරය දින දින නිර්මාණය වන විවිධාකාර අභ්‍යවකාශ ගැටළු වලට නිසි උත්තර හොයන එක ආචාර්ය ගුණපාලයන්ගේ කාර්යභාරයයි. තමා වොයජර් ස්පේස් ක්‍රාෆ්ට් එක මේක 1977 JPL විද්‍යාගාරයෙන් හැරියේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඈත තියෙන යෝධ ග්‍රහලෝක ජුපිටර් සෙනසුරු යුරේනස් නෙප්චූන් ඒ හතර බලාගෙන ඒකින් ඈතට යන්න මේක 1977 වොයජර් යාන තුනක් හැදුවා. මේ තමයි එකක්. අනිත් යානා දෙක තියෙන්නේ පෘථිවියේ සිට සැතපුම් බිලියන 17ක් විතර ඈතින්. දැන් මේ වොයජර් යාන දෙක දැන් අවුරුදු 30ක් වයසයි. මේ යානාවල ඉන්ස්ට්‍රුමන්ට් ඒ කියන්නේ උපකරණ 15ක් විතර තිබුණා. දැන් ඒ උපකරණ වලින් දෙකයි වැඩ කරන්නේ. එක වොයජර් යානේ වොයජර් 1 කියන යානේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තලය ඔස්සේ සැතපු බිලියන 17ක් ඇතින් තියෙන්නේ. ඒ වගේම වොයජර් යානාව දෙක වොයජර් 2 කියන යානාව අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තලයට ලම්බකව සැතපු බිලියන 17ක් ඇතින් තියෙන්නේ. මේ යානා දෙකේ වේගය තප්පරයට සැතපු 10ක් විතර. දැන්ත් මේ යානා වලින් අපිට පණිවිඩ ලැබෙනවා. මේ යානා තව අවුරුදු 20ක් පමණ අපි මොනිටර් කරන නැත්නම් සංඥා ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි කැසිනි අභ්‍යවකාශ යානේ. මේක තමයි අපි පෘථිවියෙන් ඈතට අරපු පරම චන්ද්‍රිකා. මේක ඇත්ත කැසිනි යානේ පර රාත්තල් 13000ක් වෙනවා. මේක අවුරුදු 7ක් ගියා පෘථිවියේ ඉඳලා සෙනසුරු ග්‍රහයට යන්න. මේක තාම සෙනසුරු ග්‍රහය වටේ භ්‍රමණය වෙමින් පවතින්නේ. මේ ලොගුවට මෙතන පේන්නේ හයිජන්ස් කියන ප්‍රෝබ් දෙක. මේක සෙනසුරු ග්‍රහයාගේ තියෙනවා හඳවල් 30ක් විතර. ඒකෙන් තියෙන ලොකු හඳ තමයි ටයිටන් කියන්නේ. ඒ ටයිටන් කියන හඳට මේ
ප්‍රෝබ් එක ගොඩ දැවුවා. ඒකෙන් අපිට හොයාගන්න ලැබුණා ටයිටන් වල තියෙන ගොඩාක් මෙතේන් වායුව. දැන් පෘථිවියේ ජලය තියෙනවා වගේ ටයිටන් වල තියෙන මෙතේන්. ඒකේ තියෙනවා මෙතේන් වලින් හැදිච්ච ගංගා, එතකොට ලේක්ස්, රිවර්ස් ඒ වගේම මෙතේන් වලින් හැදිච්ච මුදු. ඒකේ වහින්නේ මෙතේන්. මේ තමයි ඇමරිකාවේ පිහිටි තාරකා ලුහුබඳින්නන්ගේ පාරාදීසය. නාසා අභ්‍යවකාශ සංකීර්ණය සුවිශාල විද්‍යාගාර හතරකින් සමන්විතයි. මේ සඳතරණය කරේ නෑයි කියන කට්ටියගේ ලොකුම හේතුවක් තමා, ලොකුම දත්තයක් තමා ඇයි ඇමරිකාන පොඩිය වැනෙන්නේ කියලා. මේකට ඇත්තටම උත්තරේ කිව්වා හඳ පයතවල අවුරුදු 25කට පසුව තිබුණ උත්සවයකදී ඒ හඳට බැහැපු ඇමරිකානු ජාතිකයන් දෙදෙනා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඊ ඕල්ඩ්‍රින් කියන ගගනගාමින් දෙදෙනා. ඒකට හේතුව තමයි හඳේ තියෙන්නේ මේ පොළොව වගේ හඳේ වතුර නැති හින්දා හඳේ තියෙන අඩි දෙක තුනක් ඝනකම පොළොව තට්ටුව දූවිලි. මේ දූවිලි උඩ තමයි ඒගොල්ලෝ උපකරණ තිබ්බේ කොඩි ගැහුවේ. මේ කරපු ඒවා ඔක්කොමත් ඒගොල්ලන්ගේ ඊගල් කියන හඳට ගොඩ බැහැපු යානය ළඟ තමයි ඒගොල්ලා කෙරුවේ. ඒගොල්ලා කරලා ඊට පස්සේ මේගොල්ලා යානය ඊගල් යානය ඇතුළට ඇවිත්ලා ඔක්කොම ලෑස්ති වෙලා කණ්ණාඩියෙන් බලන් ඉන්න ගමන් ඒගොල්ලන්ගේ වීඩියෝ කැමරා වයික වෙලා වැඩ කරනවා, රෝල් වෙනවා. එතකොට මේ යානය හඳෙන් උඩට ගන්න ස්විච් එක දැම්මා. දාපු ගමන් මේකේ ඊගල් යානයේ රොකට් එක පත්තු වෙච්ච ගමන් ඒකෙන් එන අධිවේගී වායුන් නිසා අර දූවිලි සහ හඳාවට ඒ අවට තිබුණ හඳේ තියෙන පස් නැත්තම් දූවිලි ඔක්කොම විසිරී ගියා. මේ විසිරී යනකොට ඒගොල්ලන්ගේ තිබුණෝ අර උපකරණ ඔක්කොම අහකට ගියා. ඒ වගේම අර තිබුණ ඇමරිකානු කොඩියත් හෙලවි හෙලවි බිමට වැටුණා. ඒ හෙලවි හෙලවි බිමට වැටුනේ හඳේ හුලන් තියෙන නිසා නෙමෙයි, අර ඊගල් යානයේ රොකට් එක පත්තු කිරීම නිසා. මම 1985 වසරේ ආචාර්ය උපාධිය ලබා ගත්තට පස්සේ පළවෙනි රැකියාව වුණේ ඇමරිකාවේ AT&T Bell Telephone Company විද්‍යාගාරයේ විද්‍යාඥයෙක් වශයෙන් පත්වීමක් ලැබීමයි. මේ විද්‍යාගාරයේ 1985 ඉඳලා 91 දක්වා කරපු පර්යේෂණ හින්දා දොරක්ත කෙරුණ නාසා ආයතනය ඉතාමත් උනන්දුවක් දැක්වා මගේ පර්යේෂණ සඳහා. මාගේ සොයගැනීම් නිසා 1991 වසරේ මැද භාගයේදී විතර මට නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයෙන් ආරාධනයක් ලැබුණා එහි කතාවක් දෙන්න. මේ කතාවෙන් පසුව ඒ කට්ටිය මට ආරාධනා කරා ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයට බැඳෙන්නේ කියලා. ඒ ඉල්ලීම් පිට මම 1992 කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයට සම්බන්ධ වුණා. ඒ සමගම මම අදෝරත්තකෙම භාවිතා කරලා ගොඩාක් උපකරණ නිපයුවා විශ්වයේ ඈත තියෙන දේවල් බලාගන්න. මං ඇත්තනම අලුතෙන් සොයාගත්ත අදෝරක්ත කිරණ පාවිච්චි කරලා බලන්න පුළුවන් ඉතා සියුම් දේවල් පේන අදෝරක්ත කිරණ කැමරා, ඒ වගේම අදෝරක්ත කිරණවල තරංගායාමය හොයාගන්න පුළුවන් ස්පෙක්ට්‍රෝමීටර් කියලා උපකරණයක් තියෙනවා. ඒ වගේ උපකරණ රාශියක් මම නිපදෙව්වා. මේ උපකරණ වලින් තමයි විශ්වයේ අපි ගොඩක් ඈත බලන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ දවස්වල බලාපොරොත්තු වෙන්නේ විශ්වයේ අපි තනියම ඉන්නවද, එහෙම නැත්නම් විශ්වයේ කෝ වගේ තැන්වලද ජීවීන් තියෙන පහසුකම් තියෙන්නේ කියලා සොයා ගැනීමයි. දැන් විශ්වයේ වෙන තැනක ජීවීන් ඉන්නවා නම් අපි දන්නවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ අපි වගේ දියුණු ජීවීන් හරි ඊට වැඩිය සුළු ජීවීන් නැහැ කියලා. මේ දැන් වෙන ජීවීන් ඉන්න අපිට දැන් බල හොයාගන්න ඕන නම් අපිට වෙනවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත බලන්න. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිටත අපි ආලෝක වර්ෂ 50-100 අතර දුරින් තියෙන මධ්‍යම ප්‍රමාණය අපේ හිරු වගේ තාරකා අවට භ්‍රමණය වෙන පෘථිවිය හා සමාන ග්‍රහලෝක අපි හොයාගන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ ග්‍රහලෝක හොයාගන්න අපිට ඉතාම විශාල දූරදර්ශක අවශ්‍ය වෙනවා.
කෙටියෙන් කියනවා නම් දැන් අපේ විශ්වගත කරලා තියෙන පෘථිවිය වටා භ්‍රමණය වෙන හබල් දූරදර්ශකයෙන් අපිට මේ වගේ කුඩා පෘථිවිය හා සමාන කුඩා ග්‍රහලෝක හොයාගන්න බෑ අපේ ඉර වගේ තරුවවට භ්‍රමණය වෙන. ඒ නිසා අපි තව වර්ෂ 3කින් පමණ කක්ෂගත කිරීමට බලාපොරොත්තු වෙනවා ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් කියන දූරදර්ශකය. මෙය හබල් දූරදර්ශකය වගේ 64 ගුණයක් ප්‍රබලයි. දැන් ඒ වගේකින් අපිට හොයාගන්න පුළුවන් මේ පෘථිවිය වගේ නිල්පාට ග්‍රහලෝකයක්. හැබැයි ඊට පස්සේ අපිට මේ නිල්පාට ග්‍රහලෝකයේ ඇතුළත ඉන්න කොළපාට මිනිහෙක් හොයාගන්න ඕන නම් ඔය කොළපාට ජීවියෙක් හොයාගන්න ඕන නම් අපිට මේ දූරදර්ශකයේ තව දුක්කර ලොකු කරන්න ඕනේ. අපිට කොතරම් ලොකු කරන්න වෙනවද කිව්වොත් දූරදර්ශකයේ විශ්කම්භය 73,250ක් විතර කරන්න ඕනේ. ඉතින් මේ වගේ දූරදර්ශක කක්ෂගත කිරීමට අපිට හැකියාවක් නැහැ. ඉතින් මේවා ගැන පරීක්ෂණ කරනවා අපි මේක ඉතාමත්ම මොලේ දියුම් මේ කියන්නේ ඉතාමත්ම මේ ඉන්ටෙලිජන්ට් එහෙම නැත්නම් ඉතාම දක්ෂ වෙන විදිහකට කරන්න පුළුවන්ද කියලා මේ දවස්වල පරීක්ෂණ කරගෙන යනවා. යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයෙන් කොළඹට නාලන්දා විද්‍යාලයටත් උසස් අධ්‍යාපනයේ පිණිස කොළඹ සරසවියටත් ගමන් කළ සරත් ගුණපාලයන් අද විශ්වයේ හඹායන චරිතයක්. මේ ආදි නාලන්දියා 1979 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් පළමු පෙළ ගෞරව උපාධියත් පිට්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියත් දිනා ගැනීම සුවිශේෂයි. සරද්දී ගුණපාල 1992 දී අධෝරක්ත කිරණ තාක්ෂණය උදෙසා පළමු එක්සත් ජනපද පේටන් බලපත්‍රයට හිමිකම් කීවා. 1994 දී නාසා ආයතනයේ ජෙෆ් පොපර්ෂන් විද්‍යාගාරයේ වෙනුවෙන් කළ උසස් තාක්ෂණ විශිෂ්ටත්වය උදෙසා ලූ ඇලන් සම්මානය දිනා ගැනීමට ආචාර්ය සරත් ගුණපාල සමත් වුණා. ඔහු සතු අසාමාන්‍ය විශිෂ්ට ඥාන ශක්තියත් විද්‍යා හා තාක්ෂණ වේදය සඳහා භාවිත පෞරුෂයත් සලකා ඔහු වෙත ප්‍රදානය කළ සම්මාන ගණන 17ක්. ඔහු විසින් සිය පර්යේෂණ ඇසුරින් ලියා ඇති පරිච්ඡේද සංඛ්‍යාව කෘති 15කට අධිකයි. ඉන් ධවල පත්‍රිකා 200ක් ප්‍රසිද්ධ කර තිබෙනවා. ආචාර්ය සරත් ගුණපාල ඉදිරිපත් කළ තාක්ෂණික දේශන ගණන 200ක්. ඔහු නව සොයා ගැනීම් 18ක පේටන් බලපත්‍ර හිමිකරුවෙක්. මේ සියල්ල වෙනුවෙන් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දා කීර්ති ශ්‍රී පදක්කම පුද කළා. විශ්ව ගවේෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළු 50කට අධික සංඛ්‍යාවක මුලසුන දැරූ තම ආදි සිසුවා වෙනුවෙන් පුද කළා වූ උත්තමාචාර්යයක් ඒ. PNP ඉහළට ගිය නිහතමානී චරිතයක වටිනාකම සම්මාන දහසකින් හෝ මිල කළ නොහැකි. පෘථිවිය වගේ නෙමෙයි වෙනත් ග්‍රහලෝකවල මතු පිට හරි වෙනස්. දූවිලි තට්ටු, ගිනි කඳු, ලාවා හා අයිස් ගංගා වැනි දේ බහුලයි. ග්‍රහලෝක මතු පිට පෘෂ්ඨයේ සමීප රූප මේ බව හොඳින් ප්‍රත්‍යක්ෂ කරනවා. අධෝරක්ත කැමරා දෘශ්‍ය පරිපථවලින් ඊට ලැබෙන්නේ මහත් රුකුලක්. මේ තමයි ආචාර්ය සරත් ගුණපාල දැනට ඇමරිකාවේ ජීවත් වන නිවහන. ඔහුත් ඔහුගේ ප්‍රියම්බිකාවත් පුතා සහ දියණියත් මෙහි නිවාසිකයන්. ගෙදර හිටියයි කියලා පරිේෂණවලින් ඈත්වීමේ සිරිතක් ඔහුට නැහැ. මම මේ යුනිවර්සිටි එක දැන් බයොලොජි තමයි කරන්නේ. මා තාසයි කදාහරි අපේ තාත්තා වගේ රිසර්ච් කරන්න. ඒක මට කැමති වුණේ පොඩි කාලේ ඉඳලා දැකලා තියෙන්නේ තාත්තා රිසර්ච් කරනවා. ඒ විතරක් නෙවෙයි. පරිේෂණ තිබුණයි කියලා ගේ දොර වැඩ අතපසු කරන්නෙත් නැහැ. කොටින්ම කියතොත් ආචාර්ය සරත් ගුණපාල සරල සැහැල්ලු ප්‍රාඥෙක්. තාත්ති හරිම කරුණාවන්තයි. මට ඉස්කෝලේ වැඩවලට උදව් කරනකොට කවදාවත් සැර කරන්නේ ආදරෙන් කියලා දෙනවා. ඒකෝට මට අතාරසෙන් හොඳට ඉගෙන ගන්න. මගේ වගේ තාත්ති කෙනෙක් ලැබෙන්න හරියට වාසනාවන්ත වෙන්න ඕනේ. සරත් ගුණපාලයන්ගේ නිවස පවුලේ හෘදයාංගම බැඳීම් නිසා තව තවත් විචිත්‍ර වෙනවා. මම
මට සරත් මුණගැහුනේ 1985 පෙබරවාරි මාසේ මුලින්ම සරත්ගේ තාත්තා යටියන්තොට පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරේ පෝස්ට් මාස්ටර් විදිහට. එතකොට එයාගේ යාළුවෙක් හිටියා හැටන් පෝස්ට් ඔෆිස් එකේ විජේරත්න කියලා. එයා මම ක්ලාස්වස් යනවා දැකලා මාව දැක්කම අපිට හොඳයි ගැලපෙනවා කියලා. ඊපස්සේ එයා මගේ බ්‍රදරින් ලෝ ඉන්නවා හැටන් වල හිටියා ඒ කාලේ ස්ටේට් එකක ප්‍රසන්න. එයාගෙන් අහලා ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදරින් ඇහුවාම අම්මලක් කැමති වුණා. සරතුත් මට කෝල් කරා ඇමරිකාවේ ඉඳලා කතා කරාට පස්සේ මට හරි හොඳයි ගොඩාක් හොඳ කෙනෙක් කියලා මට නිකන් කතා කරනකොටම මෙයා හිතුණා. ඒකේ පැහැදිලිමක් ඇති වුණා. සරත් කියන්නේ හරිම කරුණාවන්ත හොඳ හස්බන්ඩ් කෙනෙක්. ඒ වගේමයි ළමයිටත් එහෙමයි හරිම ආදරෙයි. ඒ කියන්නේ දතු නැතිනම් ගොඩාක් ඒ කියන්නේ එයත් එක්ක ජීවත් වෙන එක හරිම ලේසි. ඒ ඇත්තටම හරිම ස්නේහවන්ත වැනීමක්. ඇත්තටම ජීවීන් සොයාගන්නවා කියන එක තමයි අපේ මම වැඩ කරන NASA ආයතනයේ එකම අරමුණ. දැන් මේ ජීවීන් කියන්නේ අපි අවුරුදු දහස් ගණනකට පෙර අහස ඒ කියන්නේ ක්‍රියා දවසක අහස බැලුව වෙලාවේ අපිට අපේ මුතුන් මිත්තන්ට ආදි කාලේ හිටපු තරු පේන්නේ නැති. එතකොට මේ කට්ටිය ඒ කාලේ ඉඳලම කියපු දෙයක් තමයි මෙහි අහසේ තියෙන මේ සුරලවවල් මොනවද, මේවැ මිනිසුන් ඉන්නවද, ඒ කවුද කියන එක. අදත් අපිට ඒකට උත්තරයක් නැහැ හරියටම. හැබැයි අපි දැන් ඒ කාලට වැඩිය තාක්ෂණයේ දිනුයි අපි විශ්වය ගැන ගොඩක් දන්නවා. දැන් ජීවීන් කිව්වහම අපිට හිතන්න ඕනේ කොයි වගේ ජීවීන්ද කියලා. අපි ගොඩක් වෙලාවට ජීවීන් කිව්වහම හිතන්නේ අපි වගේ ජීවීන්. හැබැයි ජීවීන් කිව්වහම සමහර ජීවීන් ඉන්න පුළුවන් ඔක්සිජන් නැතුව සල්ෆර් හුස්ම ගන්න. ඒ කියන්නේ අපි වගේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින්ම හැදිච්ච ජීවීන් වෙන්න ඕනේ. වෙන මූලද්‍රව්‍ය වලින් හැදිච්ච ජීවීන් වෙන්න පුළුවන්. එතකොට ජීවීන් කිව්වහම අපි වගේ වෙන්න ඕනේ ඩයිනසෝලා වගේ, එහෙම නැත්නම් බැක්ටීරියා වගේ ජීවීන් වෙන්න පුළුවන්. දැන් අපි හොයාගෙන තියෙනවා මුදේ සතපුම් ගානක් යට බැක්ටීරියා වගේ ජීවීන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට අපේ ඉරෙන් කිසිම ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන් ශක්තිය ලබා ගන්නේ පොළොවට දින ගිනි කඳු වලින්. එතකොට මේ ජීවීන් කියන දේ අපි හිතන විදිහටම අපි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ පැරඩයිම් කියලා. අපි ඉන්න පැරඩයිම් එකෙන්ම, ඒ කියන්නේ අපි හිතන විදිහටම ජීවීන් ගැන හිතන්න හොඳ නැහැ. ජීවීන් වෙනත් විදිහවල වලින් ඉන්න පුළුවන්. දැන් ඒ නිසා අපි ජීවීන් ගැන හොයනකොට ගොඩක් කුළුල් ලෙස හිතන්න ඕනේ. ඒ කෙසේ වෙතත් දැන් අපිට හොයාගෙන යන විදිහට අපි සෞර ග්‍රහ මණ්ඩලේ අපි දන්නා පමණින් අපි වගේ දිනු ජීවීන් නැහැ. ඒ බව අපිට පැහැදිලිවසේ කියන්න පුළුවන්. අපේ සෞර ග්‍රහ මණ්ඩලේ ගත්තහම අපේ ග්‍රහලෝක දැන් තියෙන 8න් ප්ලූටෝ ග්‍රහලෝකයක් නෙමෙයි. දැන් ඒ ග්‍රහලෝකවල ජීවීන් තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි අපි ඉර ළඟින්ම ගත්තොත් තියෙන බුධ ග්‍රහය. ඒහිට ඉරේ ගින්දල් වලින් පිච්චෙනවා සමහර වෙලාවට. ඒකින්ද ඒ ජීවීන් ඉන්න බෑ. සිකුරු ග්‍රහලෝකය ගත්තහම එහි උෂ්ණත්වය ඉතාම වැඩි. සිකුරු ග්‍රහලෝකයේ ඝන වායු තට්ටුන් තියෙන වලාකුළු. ඒ වලාකුළු වලට හිරු එළියෙන් එන හිරු රැස් ඇතුලේ හිර වෙලා, ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියලා, හිරු එළියෙන් එන ශක්තිය හිර වෙලා එහි උෂ්ණත්වය ඉතාම අධික වෙලා තියෙන. එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 600ක් පමණ වෙනවා. ඒ වගේම වතුර වෙනුවට සිකුරු ග්‍රහයාගේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් සහ සල්ෆියුරික් කියන අම්ල. ඒ නිසා ඒ ජීවීන් තියෙන හැදෙන්න තියෙන තත්ත්වය ඉතාම අහිතකරයි. පෘථුවේ ජීවීන් සිටිනවා. අපිට පෘථුවියට ඈතින් තියෙන්නේ ඉරට පසුව ඉර දිහා ඉඳලා එනකොට අඟහරු ලෝකේ. අඟහරු ලෝකේ ජීවීන් අපි ඒ කාලේ ඉන්නේ ඇති කියලා හිතනවා. හැබැයි ඔප්පු කළා නැහැ. ඒකට හේතුව තමයි දැන් අඟහරු ලෝකේ ජීවීන් නැහැ. මොකද එහි වායුගෝලය අපේ වායුගෝලයට වැඩි ඉතාම තුනි. අපේ වායුගෝලයෙන් 1%ක් පමණ, එයින් 96%ක් පමණ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඊට අමතරව ජලය ඉතාම අඩුවෙන් තියෙන්නේ අඟහරු ග්‍රහලෝකේ. ජලය වාෂ්ප, ජල වාෂ්ප ටිකක් තිබෙනවා. වැඩිපුරම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ නිසා අඟහරු ලෝකේ අපි හිතන්නේ ජීවීන් දැන් ඇති කියලා. ඒ කියන්නේ ඉතාම සුළු බැක්ටීරියා වගේ ජීවීන්වත්,
හැබැයි අඟහරුලවේ අපි හොයාගෙන තියෙනවා ඒ කාලේ ජලය ගලා ගිය ගංගා පතුල් ඒ වගේම වැව් පතුල් වතුර හිඳිච්ච මේවා දැන් අපේ තියෙන පැත් අපේ තියෙන ස්පිරිට් සහ ඔපචුනිටි කියන රෝවර්ස් වලින් ගිහිල්ලා හොයාගෙන තියෙනවා මේ ගංග පතුල් එහෙම නැත්නම් වැව් පතුල් වල තියෙන හුණු වගේ පාෂාණ මේ හුණු වගේ පාෂාණ ඇති වෙලා තියෙන වතුර තියෙන තැන්වල පෘථිවියට ඒ වතුර තියෙන තැන්වල ඇති වෙන්නේ ඒ නිසා අපිට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් අඟහරුලවේ වතුර අවුරුදු මිලියන් ගානකට ඉස්සෙල්ලා තියෙන දැති කියලා හැබැයි දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ වතුරට මොකද වුනේ කියලා මේ වතුර දැන් අඟහරු ලෝකේ නැහැ ඉතින් විද්‍යාඥයෝ හිතනවා මත දෙකක් තියෙනවා එකක් තමයි මේ වතුර පර්මාෆ්‍රෝස් එහෙම නැත්නම් වතුර පස්සමග එකතු වෙලා මඩ හැදිලා ඒ මඩ ඝන වෙලා තියෙනවායි කියලා මිදිලා තියෙනවායි කියලා අනිත් එක තමයි වතුර අඟහරු ලොවේ පොළොව යට වැව් වල ඇති කියලා. පෘථිවියෙත් ඒ වගේ වැව් ගංගා තියෙනවා පෘථිවිය පොළොව යට. එහෙම තියෙන්නත් පුළුවන් කියලා. මේවා මත විතරයි මේවා ඔප්පු කරලා නැහැ. කෙසේ වෙත් අඟහරු ලොවේ උෂ්ණත්වයත් අපිට වැඩි අඩුයි. රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 100ක් විතර පමණ. දවල් කාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා එනවා. මේ හේතුන් නිසා අපි හිතනවා අඟහරු ලොවේ දැන්ට ජීවීන් නැහැ කියලා. අඟහරු ලොවෙන් පිටත තියෙන ග්‍රහලෝක ඔක්කොම අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ගෑස් ජයන්ට්ස් කියලා. ඒ කියන්නේ ඒවා වායුන්ගෙන් හැදිච්ච යෝධ ග්‍රහලෝක. ඒවැය ජීවිතයක් තියෙන විදිහක් නැහැ. ඒ නිසා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පෘථිවිය හැර වෙන තැන්වල ජීවිත නැති බවයි අපිට පෙනී යන්නේ. දැන් ජීවිත ගැන හොයනකොට අපේ ශීරපතේ මං කිව්වා ඉස්සෙල්ලා බිලියන 200ක් විතර තරු තියෙනවා කියලා. මේ තරුවල ජීවිත තියෙන්න බෑ. තරු කියන්නේ අපේ ඉර වගේ ආලෝකයේ විහිදෙන ඉතාමත් අධික උෂ්ණත්වයක තියෙන වස්තු. මේ හැම ඉරවලම හැම තරුවලම ග්‍රහලෝක නැහැ. නමුත් සමහර ග්‍රහලෝකවල සමහර තරුවල ග්‍රහලෝක තියෙනවා සෞර ග්‍රහ මණ්ඩල තියෙනවා. ඒ වගේ සෞර ග්‍රහ මණ්ඩලවල තියෙන ග්‍රහලෝකවල හිතකර තත්ත්වයන් තිබේ නම් එහි ජීවීන් ඉන්න ගොඩක් සම්භාවිතාවයක් තියෙනවා. මට දැන් පෙනී යන විදිහට අපි අවුරුදු 10 ගණන් තිස්සේ දකින විශ්වය හැමදාම එන්නෙන්ද වැඩි වෙනවා අපේ තාක්ෂණයේ දියුණුවෙන්ද. ඒ කියන්නේ අපිට කියන්න බෑ විශ්වය මෙතනින් ඉවරයි කියලා. දැන් ඒක බුදුදහමත් එක්ක හොඳට යන දෙයක්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා විශ්වය ගැන හිතන්න එපා ඒක අනන්තයි කියලා. මේක අවුරුදු 2500කට විතර ඉස්සෙල්ලා මේ වගේ තාක්ෂණය නැතුව කියපු කියමනක් අදත් ඒක ඒ විදිහටම පවතිනවා. විශ්ව ගවේෂණය සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිර්මාණය වීම ග්‍රහලෝක සොයෑමට පාසුවක්. අහසේ පාවෙන චන්ද්‍රිකාවලින් විතරක් නෙමෙයි විශාල දුරේක්ෂ මගින්ද විශ්වයේ නිරන්තර වෙනස් වීම නිරීක්ෂණය කරනවා. විශාල දූරදර්ශකවලින් විශ්වයට එබිකම් කරන ගුණපාලයන් තමන්ගින් පසු තවත් දියුණු මානව වංශයක් අරබයා පුළුල් මෙහෙවරක නිරත වෙනවා. ඔයාල කොහොමද දන්නවද තරු හැදෙන විදිහවල්? අහසේ තරු හැදෙන්නේ කොහොමද කියලා අහසේ තියෙන දූවිලි තට්ටු. ඒ දූවිලි තට්ටු එකට ඝට්ටණය වෙලා ඒ ඝට්ටණය වීම නිසා කම්පන ඇති වෙන දුරදර්ශකයකින් දැක්කම දැනගන්න පුළුවන්. ඒ වගේ වරයන් නොබීලා එකේ තියෙන shock waves ඒ කියන්නේ කම්පන. ඒ කම්පනාවට තමයි අලුත් තාරක බිහි වෙන්නේ. අනේක ප්‍රකාර ආකාශයේ වසාගත් අතොරක් නැති තනි තරුද මන්දාකිනිද විවිධ පාෂාණද මවන විශ්ව රූපයේ ආස්වාදජනකය. එහි සංගවගත් සත්‍යය විද්‍යාවේ ප්‍රවර්ධනයට යොදා ගැනීම පිණිස
සරත් ගුණපාලලා සිය දහස් ගණනින් බිහි කළ යුතුය. ඊට මගේ මව්බිමට පින් ඇතුවා නිසැකය.